Einstein කියලා තියෙනවා මෙන්න මේ වගේ කියවණක්. Stay away from negative people. They have a problem for every solution. මොකද්ද මේ කියන්නේ? සමහරක් මිනිස්සු ඉන්නවා කොතරම් හොඳ දෙයක් තිබුණත්, කොතරම් හොඳ විසඳුම් තිබුණත්, ඒ හැම විසඳුමකටම ඒගොල්ලෝ ළඟ ප්‍රශ්න තියෙනවා. ඉතින් අපි අද ඇවිල්ලා ඉන්නේ දැයේ දරුවන්ගේ ප්‍රශ්න වලට විසඳුම් හොයන්න. අපි මුලින්ම යන්නේ අපේ ශිෂ්‍යත්ව පාඩමට. අයිබෝවන් අජිත් සර්. අයිබෝවන්. ඉතින් සර් මේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා මුලින්ම. දැන් සර්ලා මේ එකතු වෙලා මහන්සියලා මේ ප්‍රශ්න පත්‍රයක් කට්ටලයක් හදලා අපිට හරිම කරදරයක් දැන් වෙලා තියෙන්නේ. දැන් හැමෝම මේ ප්‍රශ්න පත්‍ර කට්ටේ ඉල්ලලා අපිට ලොකු ආයාචනාවක් ඉදිරිපත් කරලා තියෙනවා. මේකට විසඳුම මොකද්ද සර්? ඔව් ඒ කියන්නේ ප්‍රශ්න පත්‍ර කට්ටලය දරුවන් අතර පත් කරන්න සියලු කටයුතු අපි සූදානම් කරලා තියෙන්නේ. නමුත් මේ පවතින ඇඳිලි නීති තත්ත්වයත් එක්කලා ඒක මදකට පමා වෙලා තියෙන්නේ. ඉතින් එතකන් කළ යුතු දෙයක් මම හිතන්නේ සර් අහන්න. ඔව් ඒත් එක්කම අපි පොඩ්ඩක් මතක් කරමු සර් මේ ඇඳිලි නීතිය ඉවර වෙච්ච ගාම ඕගොල්ලන්ට මේ ප්‍රශ්න පත්‍රය කට්ටලේ ලබා ගන්න අපි සැලසුම් යොදලා තියෙන්නේ. එතකන් පොඩ්ඩක් කලබල නොවී ඉන්න. දැන් මම සර්ගෙන් අහන්නේ එතකන් අපි මොකද කරන්නේ? දැන් අපි මෙහෙම සිරිතක් තියෙනවානේ. අපි දැන් යමක් සැලසුම් කරගත්තොත් අපිට මේ পেපර් සෙට් එක ගෙනාවා. දැන් ඔන්න නිමාඩු කාලේ ඉවර වෙගෙන ඉනවා. තව ටිකක් නිමාඩු කාලේ වැඩි වුණා. දැන් পেපර් ටික ඉවරයි. දැන් අපේ ළමයින්ට කරන්න වැඩ නැහැ. ඇත්තටම සර් වැඩ නැද්ද? මොකද කරන්න පුළුවන් අපේ දරුවන්ට? වැඩ ටෙරන්ස් ඕන තරම් තියෙනවා. ඔව්. මුලින්ම නැනමිහිර ප්‍රශ්න පත්‍ර කට්ටලය ගැනත් පොඩ්ඩක් මතක් කරන්න ඕන ටෙරන්ස්. මොකද හේතුව නැනමිහිර ප්‍රශ්න පත්‍ර කට්ටලය සකස් කරන්නේ දිවයිනේ විවිධ ප්‍රදේශ නියෝජනය කරන අතිදක්ෂ ගුරුවරු රැසකගේ සහභාගිත්වයෙන්. ඉතින් මම අපි විශ්වාස කරන දුලපුතල බොහෝම ආසාවෙන් බලාගෙන ඉන්නේ නැනමිහිර ප්‍රශ්න පත්‍ර කට්ටලේ අතට ගන්නකම්. ඉතින් තව මදක් ඉවසන්න මේ ඇඳිලි නීති තත්ත්වේ මදක් ලිහිල් වුණාම ඔබ අතට පත් කරන්න සියලු කටයුතු සූදානම් කරලා තියෙන්නේ. එතකම් කළ යුතු දේ තමයි සර් අහන්නේ. ඉතින් අපේ දුලපුතල ගාව තියෙනවා බොහොම වටිනා පොත් කීපයක්. මොකද්ද? ඔබට රජයෙන් ලැබිලා තියෙන පෙළ පොත් කීපය. විශේෂයෙන් මම මව්බස කොටස කතා කරොත් එහෙම සිංහල 4 ශ්‍රේණිය, ඒ වගේම 5 ශ්‍රේණිය පෙළ පොත් තියෙන දුලපුතාලා තේ. ඉතින් අමල තාත්තලට පුළුවන් මේ දුලපුතාලාට මේ පෙළ පොත් අරගෙන පෙළ පොත් වලින් වැඩවලට යොමු කරන්න. දැන් උදාහරණයක් ඇරෙට 5 ශ්‍රේණියේ සිංහල කියවීම් පොත ගත්තාම සිංහල කියවීම් පොතේ පාඩම් ඒකක අවසානයේ තියෙනවා ලානිල් පාට පසුබිමක දීලා තියෙනවා වචන කීපයක්. අලුත් වචන. ඉතින් පුළුවන් අපේ දූ දරුවන්ට පොතක් අරගෙන මේ අලුත් වචන ටික ලියා ගන්න පුළුවන්. ඒ වගේම පොතේ අභ්‍යාසවල තියෙනවා විවිධ යෙදුම් ප්‍රස්තාපිල්ලු තියෙනවා, ආප්තෝපදේශ තියෙනවා, ඉංග්‍රීසි තියෙනවා. ඉතින් ඕවා පාඩම් කරගන්න හැම පුළුවන්. ඒත් එක්ක විරාම ලකුණු ප්‍රශ්න පත්‍රම ඕනේ. එහෙම ඕනේ නෑ නේද සර්? ඇත්තටම ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු ලියන්න සර් දරුවගා විෂය දැනුම තියෙන්න ඕන. ඔව්. එහෙනම් විෂය දැනුම තව තව එකතු කරගන්න හොඳ අවස්ථාවක් තමයි මේ නිවාඩු කාලේ මේ අවස්ථාව. සහ මම මේ අපි දැන් උසස් පෙළ දරුවෝ කරන වැඩක් තමයි සර් ඒගොල්ලෝ ප්‍රශ්න හදනවා. ඒගොල්ලෝ විභාගයට ලඟ වුණාම විභාග ප්‍රශ්න පත්‍ර අරගෙන ඒගොල්ලෝ ප්‍රශ්න හදලා ඒගොල්ලන්ගේම යාළුවොත් එක්ක මේ ප්‍රශ්න හුවමාරු කරගෙන කරනවා. දැන් ප්‍රශ්නේ හදලා යාම උත්තරේ හදාගෙන යා උත්තරේ තියාගෙන යාගේ යාළුවට දෙනවා ප්‍රශ්න ටික. දැන් මේ විදිහට අපේ පහේ වසරේ දරුවන්ටත් දෙමව්පියන්ටත් කරන්න පුළුවන්. එක කට්ටිය එකතු වෙලා ප්‍රශ්න ටිකක් හදලා දුරකථන මාර්ගයෙන් මේ ප්‍රශ්න ටික දෙන්න පුළුවන්. ඊට පස්සේ මේ විදිහේ සාකච්ඡාවක් කරගෙන යන්නත් පුළුවන්. එහෙම කරන්න බලා විශේෂයෙන් අපට පහුගිය විභාග ප්‍රශ්න පත්‍ර යම් දුරකට උදව් කරගන්න පුළුවන්. දැන් මේ අලුත් විෂය නිදේශයක් තියෙන්නේ. නමුත් යම් දුරකට පහුගිය විභාග ප්‍රශ්න පත්‍ර වලින් පලක් ගන්න පුළුවන් මෙතන. සර් කව මොන අවුරුද්දේ ඉඳලාද ඔය අපිට ප්‍රයෝජනෙ ගන්න පුළුවන්? සාමාන්‍යයෙන් අපි අවුරුදු 8ක 10ක වගේ ඉඳලා ගන්න. ඒ කියන්නේ 2014 වගේ 15 වගේ ඉඳලා ඉස්සරහට ගන්නවා නම් වඩා හොඳයි. හොඳයි. හරි. ඊට පෙර ප්‍රශ්න පත්‍ර කරගන්න පුළුවන් නම් ඒත් හොඳයි දුලපුතලට. හොඳයි සර්. අපි එහෙනම් අද මොනවද අද සර් අපිට උගන්වන්න හදන්නේ? දැන් මතක ඇති අපේ දුලපුතලට දවසක් අපි පොරොන්දුවක් වුණා මේ වැකි රචනා ලියන කතා කරනවා කියලා. සිංහලවල වැකි රචනා ගැන කතා කරනවා කියලා. ඉතින් අද දවසේ බලාපොරොත්තු වෙන අපේ දුලපුතාලාට වැකි රචනාවක් ලියන්නේ කොහොමද කියලා කතා කරන්න. මොකද ටෙරන්ස් ගොඩක් වෙලාට මේ අපේ දුලපුතාලා මේ අයින් කරලා තියෙන ප්‍රශ්නයක් මේක. අමාරු කියලා හිතන ඒත් එක්කලා ගොඩක් අය වැඩි අවධානයක් යොමු නොකරන ප්‍රශ්නයක්. නමුත් ශිෂ්‍යත්ව විභාගය ඉතාමත් වැදගත්. මොකද මේ ලකුණු 6ක් හිමි වෙන ප්‍රශ්නයක්. ඔය සර් අමාරු කියන වචනේ වෙනුවට අපි අලුත් කියලා කියමු. දන්නේ නැති දෙයක් කියලා කියමු. ඒ කියන්නේ අකමැති ඇත්තටම. අකමැති ඕ. ඉතින් නමුත් මේක පැහැදිලිවම ලකුණු ගන්න පුළුවන් ප්‍රශ්නයක්. ඉතින් සර් දැන් අපි පන්ති කාමරේ නා වැඩක් පටන් ගන්නකොට දරුවන්ගේ අවධානය තියනවද කියලා බලන්න ප්‍රශ්නයක් දෙකක් අහනවා. ඉතින් මෙතන මට ප්‍රශ්න අහන්න වෙලා තියෙන්නේ ටෙරන්ස් සර්ගෙන් තමයි. ඒ නිසා මම ටෙරන්ස් සර්ගෙන් ප්‍රශ්නයක් අහලා පටන් ගන්නවා. හොඳයි හොඳයි. අපේ දුලපතලාටත් පුළුවන් සම්බන්ධ වෙන්න. ටෙරන්ස් සර් මම දැන් වචන කීපයක් කියනවා. මේ වචනේ තියෙන අකුරු ටික කියන්න ඕන. දැන් උදාහරණයක් හැටියට මම කියනවා හැන්ද කියලා. එතකොට සර් කියනවා හැයන්න, හල්න යන්න, දයන්න. ඒ විදිහට මට දෙන්න බොහොම සරල ප්‍රශ්නයක්. පිඟාන පයන්න ඕක මට නම් පියන්න ගායන්න නයන්න කිවන ඒ දැටි ඒක කමන්නේ නැහැ ඒ ඇති රයිට් අර එකක් අය බලන්න මල මයන්න ලයන්න යන්න කන කයන්න මූර්තද නයන්නද නිකන් නයන්නද දෙකම දාන්න බල අර්ථ දෙකක් එනවා නාසය නයන්න සයන්න යයන්න සමනලය සයන්න මයන්න නයන්න ලයන්න යයන්න වැරදි ඒ මොකද වැරදි හා කිසර් කියන්න වාන්නේ නම් හරි උත්තරේ දැන් ඔන්න බලන්න දූලපතාලා මම කිව්වේ මම කියන වචනෙට අකුරු ටික කියන්න කියලා හා දැන් සමනලය කිව්වහම අපේ සර් කියනවා සයන්න මයන්න නයන්න ලයන්න යා යන්න කියලා වැරදි කියලා මං කිව්වහම වැයන්න රයන්න දියන්න කියන්නේ නැතුව සර් අහනවා ඒ මොකද කියලා ඒක හරි හොඳයි එහෙමනම් අපි අවධානයෙන් එකතු වෙමු පාඩමට ඒක හරි වැදගත් නේ සර් ප්‍රශ්නවලදී දරුවන්ගේ අවධානයට ඊට වැඩගත් වෙනවා. හරි. එම්නම් වැකි රචනාවට ඉහළ ලකුණක් ගන්න කොහොමද කියලා අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ශිෂ්‍යත් විභාගයේ දුවේ පුතේ වැකි රචනාවට මෙතෙක් ලැබුණු ලකුණු ප්‍රමාණය ලකුණු 6ක්. ඉස්සර ලකුණු 12ක් ලැබුණා. නමුත් මෑත කාලේ 2011 අවුරුද්දේ ඉඳලා ශිෂ්‍යත් විභාගයේ තනි ප්‍රශ්නයකට ලැබෙන වැඩිම ලකුණු ප්‍රමාණය, ඒ කියන්නේ ලකුණු 6ක් හිමි වෙනවා වැකි රචනාවට. එතකොට මේ වැකි රචනාවට ශිෂ්‍යත් විභාගේ නම් මෙතෙක් දීලා තිබුණේ වාක්‍ය 3ක් ලියන්න. නමුත් මේ 4 5 ශ්‍රේණි වල මව්බස විෂය නිර්දේශයට අනුව දැන් අලුත් පොත්වල ඒ කියන්නේ මේ තියෙන විෂය නිර්දේශය දීලා තියෙනවා වගන්ති 5ක් ලියන්න. ඒතකොට වැකි 3ක් තමයි ශිෂ්‍යත් විභාගයට අහලා තිබුණේ. පොත්වල වගන්ති 5ක් ලියන්න මෙහෙවලා තියෙනවා. ඉතින් අපේ දරුවා 4 ශ්‍රේණියේදී වගන්ති 5ක් ලියලා තිනවා. 5 ශ්‍රේණියේදීත් ඔබට වගන්ති 5ක් ලියන්න තියෙනවා. ඉතින් මම බලාපොරොත්තු වෙනවා වගන්ති 5ක් ලියන්න කතා කරන්න. එතකොට 5ක් ලියනවා කියන්නේ එතකොට සර් වගන්ති 3ක් එකෙන් තෝරගන්න එක බොහොම පහසුයිනේ. ඒ නිසා අපි වගන්ති 5කට යමු. ඉතින් මාතෘකාවට වැකි 5ක් ලියන විදිහ තමයි අපි අද විමසලා බලන්නේ. ඉතින් මේ වැකි රචනාවක් ලියනකොට අර මං කිව්වේ ගොඩක් අය මේක මේ අර අලුත් දැන් කිව්වේ අමාරු වචනේ මොකද අලුත් කියන වචනේ මොකද ඇත්තටම එහෙම වෙන්න හේතුව තමයි මේ නිවැරදි ක්‍රමවේදයන් දන්නේ නැතිකම හා නිවැරදි ක්‍රමවේදයන් අපේ දරුවෝ අනුගමනය නොකරන එක තමයි මේ වැකි රචනාව ටිකක් මේ අසීරුයි කියලා කියන්නේ. ඉතින් වැකි රචනාව ලියනකොට මෙන්න මේ කාරණා ගැන සැලකිලිමත් වෙන්න ඕන. දුලපුතල විශේෂයෙන්ම මෙන්න මේ කාරණා පිළිබඳ සැලකිලිමත් වෙන්න ඕන. පළවෙනි කාරණාව තමයි මාත්‍රකාවට අදාළ වෙන්න ඕන. දැන් අපි මොනවා ලිව්වත් වැඩක් නැහැ සර් මාතෘකාවට අදාළ නැතුව. දැන් මාතෘකාව එකක් දරුවා ලියන්නේ තව එකක් ගත්තොත් එහෙම ලකුණු ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපේ දුලපතාලා විශේෂයෙන් දැනගන්න ඕන ඔබ ලියන සියලු වැකි මාතෘකාවට අදාළ වෙන්න ඕන. දැන් ඔන්න අපි බලමුකෝ මෙන්න මේ මාතෘකාව මගේ රට. දැන් මගේ රට කියන මාතෘකාවට ඔන්න දරුවෙක් ලියපු වගන්ති කීපයක් මම ඉදිරිපත් කරන්නම්. අපි අරගෙන බලමු මේ වගන්ති එකින් එක අරගෙන බලමු. දැන් මගේ රට පළවෙනි වගන්තිය ලියලා තිනවා ඉන්දියා සාගරයේ මුතු ඇටයේ ලෙසද මගේ රට හඳුන්වයි. ඒක නිවැරදි වගන්තියක්. මොකද මාතෘකාවට එකඟයි මාතෘකාවට අදාළයි. මම සෑම විටම මගේ රටේ දියුණුව ප්‍රාර්ථනා කරමි. ඒකත් හරි. හැබැයි තුන්වෙනි වගන්තිය දිහා බලන්න. මා උපන් ගමේ ගංගා දිය ඇලිය ආදී ඇත. ඒතර දැන් මේ මාතෘකාව එකක් දරුවා ලියලා තියෙන වෙන එකක්. ගම ගැන ගම ගැන ඔන්න දැන් මොකද අපේ දරුවන් සමහර ලියාගෙන යනකොට අමතක වෙනවා. ඒක මම කිව්වේ ඔබ ලියන සියලු වැකි මාතෘකාවට අදාළ වෙන්න ඕන. එහෙනම් ඔන්න විශේෂයෙන් සැලකිලිමත් වේතු කාරණාවක් තමයි වගන්ති 5 ලියනකොට අපේ දරුවෝ වගන්ති ඔබ ලියන වගන්ති මාතෘකාවට අදාළ වෙන්න ඕන. මෙවැනි වගන්ති ලිව්වොත් එහෙම මේ මාතෘකාවට ලකුණු ලැබෙන්නේ නැහැ. ඒත් එක්කම සර් දැන් ගොඩක් අය හිතනවා දැන් මේක ශිෂ්‍යත්වයට විතරයි කියලා. සමහරක් දරුවෝ ඔය කුසලතාවය දියුණු කරගත්තේ නැති දරුවෝ අපි දකිනවා සාමාන්‍ය පෙළ විෂයටත් ගිහිල්ලා සාමාන්‍ය පෙළ සිංහල විෂයට ගිහිල්ලත් මාත්‍රිකාවට අදාළ නැති දේවල් ලියනවා. ඉතින් දැන් ඕක ප්‍රගුණ කරොත් ශිෂ්‍යත්වයට විතරක් නෙමෙයි නේ සර්. පැහැදිලිවම මේක දරුවන්ට මෙතනින් එහාටත් ඉතාමත් වටිනවා. මට මතක් වෙනවා සර් මේ කියනකොට මේ මාත්‍රිකාවට අදාළ නැති කතා කියනකොට මේ පොඩි කතාවකුත් මතක් වෙනවා. මේක මේ බොහොම ජනප්‍රිය කතාවක්. එක දවසක් ගුරුවරයෙක් දෙනවා මේ අපි හිතමු පන්ති යනවා කියලා ළමෙක් නිමල් කියලා. නිමල්ට ඒ පන්තියේ සියලු දෙනාට කියනවා කැමැති මාත්‍රිකාවකට හෙටෙද්දි වාක්‍ය කීපයක් ලියන් එන්න. දැන් ඉතින් එක එක ළමයි එක එක මාතෘකා දැන් සමහර වෙසක් උත්සවය ගැන සමහර සිංහල අලුත් අවුරුද්ද ගැන පොල් ගස ගැන අනගාരിക ධර්මපාලතුමා ගැන ලියනවා. මේ නිමල් ලියාගෙන ඇවිල්ලා තියෙනවා මැක්කා ගැන. මැක්කා. ඉතින් ගුරුවරයා ටිකක් අගය කරනවා මොකද සාමාන්‍යයෙන් කවුරුත් තෝරගන්නේ නැති මාතෘකාවන්නේ මේක. නිමල් කියන බාණ්ඩයාගේ රචනාව කිව්වහම කියනවා මැක්කා. මැක්කා දුඹුරු පාටයි මැක්කට පාද 6ක් ඇත මැක්කා කුක්කාගේ දයාලුවෙකි මැක්කා ලේවුරවේ ඔහම ලියලා. දැන් කොහොම හරි දැන් ඔහම ගියා කියනකො ආපහු දවසක ගුරුතුමා දෙනවා වාක්‍ය පහක් ලියගෙන කැමැති මාතෘකාවකට. දැන් එදාර වෙසක් උත්සවය ගැන ලියපු ළමයා මාතෘකාව වෙනස් කරගෙන අර අනගාരിക දාම්පාලතුමා ගැන ලියපු ළමයා දැන් වෙන මාතෘකාවක්. හැබැයි අපේ නිමල් ලියාගෙන ඉඳින මැක්කාගෙනමයි. දැන් ඉතින් හරියන්නේ නැහැ. දැන් මේ කැමැති විදිහට වාක්‍ය රචනා ලියගෙන ගියාම අපේ නිමල් හැමදාම ලියන්නේ මැක්කා ගැන. දැන් ඉතින් කල්පනා කරා මේක හරියන්නේ නැහැ. එහෙනම් මම මාතෘකාවක් දෙන්න ඕන. ගුරුවරයා කල්පනා කරා මම මාතෘකාවක් ළමයි එන හෙට එනකොට ලියාගෙන ඉන්නකො බල්ලා ගැන බල්ලා ගැන ලියන් ඉන්නකො. දැන් ළමයි ලියාගෙන ඇවිල්ලා දුන්නා නිමලුත් ලියාගෙන ඇවිල්ලා. ඊපස්සේ නිමල්ට කියනවා නිමල් කියන බාන ඔයාගේ වාක්‍ය ටික. නිමල් කියනවා බල්ලා. බල්ලා සිව්පාසතකි. බල්ලා සුරතලයට ඇති කරයි. බල්ලා ගෙන්ගේ බූල් ඇත. ඒ බූල් අතර මැක්කෝ සිටිද්දි මැක්කා දුඹුරු පාටයි මැක්කා කකුලයි මැක්කා නතර වෙනවා. ඉතින් දැන් මේ කොහෙන් ගියත් මැක්කෙන් නතර වෙන දැන් කල්පනා කරා මේ කොටිය ගැන දුන්නා සිංහය ගැන දුන්නා මැක්කගෙන් නතර වෙන නිසා මේ මැක්කෝ ගෑවිලාවත් නැති එකක් දෙන්නකෝ කියලා මාළුවා ගැන ලියන්න දුන්නා. ඒ මාළුවා ගැන ලියන්න දුන්නේ. දැන් ඉතින් කට්ටිය හිතා හිටියේ අදානම් හරිය නිමල්ට වැඩ වර්ධිනවා කියලා. ඔන්න බලන්න නිමල්ගේ රචනාව. මාළුවා. මාළුවා ජලයේ ජීවත් වේ. මාළුවාට පිහිනීමට වරල් ඇත. මිනිස්සු මාළුන්ව ආහාරයට ගනිති. නමුත් ඔවුන් මාළු කටු කන්නේ නැත. ඔවුන් මාළු කටු වීසි කරති. මාළු කටු කෑමට බල්ලෝ ප්‍රිය කරති. බල්ලා ගැන්ගේ බුල්ලත බුල්ලත මැකුලට. මේ මම කියන්න යන්නේ අපේ දරුවාට නිමල් කෙනෙක් එහෙම වෙන්න එපා රචනාව ලියනකොට ඒ වගේ. ඔබ ලියන වගන්ති සියල්ල මාතෘකාවට අදාළ වෙන්න ඕන මුල ඉඳලා අගට යනකම්. ඕකේ මමත් තව කතාවක් අහලා තිනවා ඊළපස්සේ ගුරුතුමා දුන්නානේ පොල් ගස ගැන ලියන්න. ඉතින් පොල් ගස තාල වර්ගයේ ගසක් කියලා පොල් ගස යට බල්ලෙක් සිටිනවා. ඒ බල්ලා ගෑන්ගේ මැක්කෝ ඉන්නවා කියලා ওই විදිහට වෙලා තියෙන්නේ. ඉතින් විශේෂම කාරණාව අපේ දුලපතාලට අපි මේ මතක් කරලා දෙන්නේ මාත්‍රිකාවට අදාළ විය යුතු ඔබ ලියන සියලු වැකි. එතකොට මේ වැකි රචනාවේදී ඊළඟට සලකලා බලන තව කාරණාවක් තමයි මේ වාක්‍ය විවිධත්වයෙන් යුතු වෙන්න ඕන. අර ඒකාකාරී වෙන්න බෑ වාක්‍ය. එකම ස්වරූපයකින් එකම රටාවකින් ලියන්න බෑ. දැන් අපි තව මාතෘකාවක් අරගෙන බලමු මුහුදු වෙරළ. දැන් මම මේ තෝරගන්න මාතෘකා සියල්ල හතර ශ්‍රේණියේ ගුරුවත් පොත් වලින් තෝරගත්තේ. එතකොට අපේ දූ දරුවන්ට මේනිත් යම් අදහසක් ගන්න පුළුවන්. මුහුදු වෙරළ ගැන ලියන්න තියෙන්නේ. දැන් ඔන්න මුහුදු වෙරළ ගැන ලියනවා. මුහුදු වෙරළ ඉතා අලංකාර ස්ථානයකි. මුහුදු වෙරළ සවසට ලස්සන ස්ථානයකි. මුහුදු වෙරළ කාටත් සුන්දර ස්ථානයකි. දැන් බලන්න මේ මාතෘකාව මුහුදු වෙරළ දරුවා ලියලා තින වගන්ති තුන ගත්තාම ඒකාකාරයි. ඒ කියන්නේ මේ එකම කාරණාව මේ ළමයා ලියලා තියෙන්නේ මේ මුහුදු වෙරළ ස්ථානයක මුහුදු වෙරළ ලස්සන ස්ථානයක මුහුදු වෙරළ සුන්දර ස්ථානයක. එකම වචනේ මුලට යොදලා තියෙනවා. මුලට යොදලා මුල අග දෙකම එක විදිහට ඉවර කරලා තියෙනවා. ඒ කියන්නේ විවිධත්වයක් නැහැ මේ වගන්ති. නීරසයි. නීරසයි. ඒ නිසා අපේ දරුවෝ විශේෂයෙන් සැලකිලිමත් විය යුතු කාරණාවක් තමයි අර විවිධත්වයේ යුතු වගන්ති ඉදිරිපත් කරන්න ඕන. ඊළඟට විශේෂම කාරණාව තමයි අර මම කියපු කාරණාවත් එක්කම කියවෙන්නේ මේ එකම අදහස ඇති වාක්‍ය දෙවරක් ලියන්න එපා. එකම අදහස තියෙන වාක්‍ය දෙපාරක් ලියන්න එපා. දැන් මා කැමැතිම ක්‍රීඩාව. දැන් මා කැමැතිම ක්‍රීඩාව ගැන ලියනකොට දැන් මෙතන අපට පේනවා දැන් දරුවා මම මේ පින්තූරය පෙන්වන්නේ සර් විශේෂයෙන් මේ මාතෘකාවකට වගන්ති ලියනකොට දරුවා හිතේ ඇඳ ගන්න ඕන මේ දේ. හිතේ දරුවගේ හිතේ ඇඳ ගන්න ඕන මේ චිත්‍රය ඇඳ ගන්න ඕන. එතකොට තමයි දරුවට අදහස් ගලාගෙන එන්නේ. මා කැමැතිම ක්‍රීඩාව. එතකොට මේ බලන්න මේ දරුවා ලියලා තියෙන වගන්ති කීපේ. මා කැමැතිම ක්‍රීඩාව හැංගිමුත්තු කිරීමයි. मगे प्रियतम क्रीडाव हेंगिमुत्तु क्रीडावै हेंगिमुत्तु क्रीडावट मम बहु प्रियकरमि දැන් මේ බලනකොට වෙලා තියෙන්නේ එකම දේ ලියලා තියෙන්නේ නැවත නැවත. ඒතකොට මේ එකම කාරණාව නැවත නැවත ලිව්වා කියලා දූලපතාලට ලකුණු ලැබෙන්නේ නැහැ. ඉතින් මෙතනදී පළවෙනි වගන්තියට ලකුණු ලැබෙවි. එතනින් එහාට ලකුණු ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ වැකි රචනාව ලියනකොට විශේෂයෙන් සැලකිලිමත් වේතු ඊළඟ කාරණාව තමයි මේ මතක් කරන්නේ එකම අදහස පුන පුනා ලියන්න එපා. එතකොට ඔබට ලකුණු ලැබෙන්නේ නැහැ. අනිත් එක තමයි විශේෂම කාරණාව තමයි ඔබ ලියන වගන්තිවල උක්ත ආඛ්‍යාත සම්බන්ධ නිවැරදිව ලියන්න ඕන. ඉතින් ඒකෙදී නම් ටෙරන්ස් අපේ දුලපුතාලා දන්නවා සරල රීති දන්නවා. දැන් මම අහුව දුලපුතාලාගෙන් මමබත් කමි. අපිබත් කිව්වොත් එහෙම ඉවර වෙන්න ඕනේ. අපිබත් කමු. අයියබත් කයි, නංගිබත් කයි, අයියලාබත් කති වගේ සරල රීති දුලපුතාලා දන්නවා ඇති. ඉතින් ටෙනන්ස් මම කල්පනා කරා අපේ දූලපුතාලට මේ උක්තාක්‍ය සම්බන්ධ පිළිබඳ රීති දෙක තුනක් මතක් කරලා දෙන්න චුට්ටක් ඔය ගැටලු සහගත තැන් ඇතැම් විට ඔබට මේවා වැරදෙන්න පුළුවන්. ඒ නිසා මම මතක් කරලා දෙන්න එවැනි අවස්ථා කීපයක්. පොඩ්ඩක් සර් අහන්න කැමතියි. දැන් අර විවිධත්වයෙන් යුතු රචනා ලියන්න මොනවද ළමයින්ට උපකාර කරගන්න පුළුවන්? ඒක තමයි මම කිව්වේ. දැන් මේ ගෙදර ඉන්න දවස් ටික වඩා හොඳයි, වඩා ඵලදායකයි අපේ දරුවන්ට කියවීම වැඩි දියුණු කරගන්න. මොකද ගොඩක් වෙලාවට මේ වැකි රචනාවේදී තියෙන්නේ මේ අදහස් නැතිකම තියෙන්නේ. අන්න ඒකයි ප්‍රශ්නේ. ලියන්න අදහස් නැහැ. ලියන්න අදහස් නැහැ. ඒකට පොඩ්ඩක් කියවන්න දරුවා යොමු කරා නම් වඩා හොඳයි. දෙමාපියනි මේ දවස් කීපේ දරුවට කියවන්න දෙන්න. එතකොට දරුවා ගාව අදහස් තියෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් මේ ක්‍රමවේදයන් එක්කලා ලකුණු සියල්ල සම්පූර්ණ කරගන්න ඉස්සරහට යන්න. ඔය සර් පාස් පේපර්ස් එක්ක දැන් විභාග කට්ටල පොත් අපි කියනවානේ ප්‍රශ්න පත්‍ර කට්ටලත් එක්ක උත්තර තියෙනවානේ. මේ උත්තර කියවන එක වටිනවද? අපි කියනවානේ දැන් වැකි රචනා නම් රචනා ලියපු පොත් ගොඩාක් තියෙනවා. තියෙනවා ඒවා. දැන් ඒ පොත් කියවුවාමත් හරියද නැත්නම් ඔය පොඩි කතා, කෙටි කතා ඒ වගේ දේවල් කියවන්න ඕනේ මොනවද කියන කාරණා. අන්න ඒක. එතන මෙහෙමයි වැකි රචනා ගැන හුරු වෙන්න නම් සමහර අය තර්ක කරනවා මේ වැකි රචනා ලියපු පොත් කියවනකොට දරුවා එතෙන්ට ඒකටම අනුගත වෙනවා මිසක් දරුවා අලුතෙන් යමක් හිතන්නේ නැහැ කියලා. නමුත් යම් අදහස් කීපයක් දරුවාට ගන්න පුළුවන්. ගන්න පුළුවන්. ඒ නිසා රචනා පොත් දරුවා කියවුවට කමක් නැහැ. ඒකට දරුවාට යම් අදහසක් ගන්න පුළුවන්. ඊට පස්සේ ඒක දරුවනේ ඒක ඔබේ කරගෙන ඔබ ලියන්න. නිර්මාණශීලී වෙන්න. නිර්මාණශීලී වෙන්න. නිර්මාණශීලී වෙලා ඔබ ඉදිරිපත් කරන්න. ඕක මම දැකලා තියෙන දෙයක් තමයි සාමාන්‍ය පෙළ විෂයේදීත් සර් දැන් ඉංග්‍රීසි රචනා ලියන්න කිව්වහම සමහරක් අය කරන්නේ පළවෙනි ඡේදෙ කටපාඩම් කරගෙන යනවා. කොහේ හරි ලස්සනට ලියලා තියෙන ඡේදයක් කටපාඩම් කරලා එන හැම මාතෘකාවකටම අර ඡේදෙ කොහොම හරි ගලපන්න උත්සාහ කරනවා. ඉතින් නිර්මාණශීලීත්වයක් නැහැ. දැන් සිංහලවලදීත් ඒ දේ මම දැකලා තියෙනවා පළවෙනි වාක්‍ය කොහෙන් හරි පොතකින් ගත්තු ලස්සන වාක්‍යයක් අරගෙන හැම එකකටම ඒක දාන්න හදනවා. එතකොට ওই රචනා පොත්ම කියවීම තුලින් ওই නිර්මාණශීලී හැකියාව වෙන්නේ හැබැයි තොරතුරු වලට වඩා වැදගත්. තොරතුරු වඩා වැදගත් වෙනවා. ඊට අමතරව තියෙනවා අපේ දුලපුතාලට විශේෂයෙන් ගුරුවත් පොත්වලට තෝරගත්තු ඡේද තෝරගත්තු පොත් තියෙනවා. විශේෂයෙන් අපේ ගම පොත, රන්වන් කරල් පොත, එතකොට වනගත ළමෝ පොත, එතකොට වනතරණය මේ වගේ පොත් තියෙනවා. ඒවෙන් දරුවන්ට යම් අදහස් කරුණු කාරණා ගොනු කරගන්න පුළුවන්. හරි. එතකොට දැන් උක්තාක්‍යයට සම්බන්ධ නිවැරදි වෙන්න ඕන කිව්වහම දැන් මේ බලන්නකො මේ වගන්ති තුන අපි චුට්ටක් අරගෙන බලමු. පරිසරය ආරක්ෂා කරමු කියන මාතෘකාවට දරුවෙක් ලියපු වගන්ති තුනක් තියෙන්නේ. අප පරිසරය රැක ගැනීමට කැපවෙමු. ටෙරන්ස් මේ වගන්ති වැරදි. මොකද හේතුව මුයන්ෙන් ඉවර කරන්නේ අපි කරන දේවල්. එතකොට එහෙනම් මේක අපි කියලා නිවැරදි වෙන්න ඕන. එතකොට උක්තාක්‍යත පද සම්බන්ධ වැරදි. ඒ නිසා ලකුණු ලැබෙන්නේ නැහැ මේ දරුවට. දෙවෙනි වගන්තිය අපි බැලුවොත් එහෙම පරිසරයට කුණු කසල බැහැර නොකිරීමට අප වග බලා ගනිමු. එතනක් දාලා තියෙන්නේ අප කියලා. තුන්වෙනි වගන්තිය අප පරිසරයේ හරිත වර්ණයෙන් බැබලවීමට කටයුතු කරමු. එතනත් අප කියලා තියෙනවා. එතකොට උක්තාක්‍යත පද සම්බන්ධ වැරදි. ලකුණු ලැබෙන්නේ නැහැ. එක ලකුණක්වත් ලැබෙන්නේ නැහැ දරුවන්ට. එනිසා මේ උක්තාක්‍යත පද සම්බන්ධ ගැන මම අර දුලපුතලට මතක් කරා සරල රීති ඔබ දන්නවා. එයින් එහාට ඔබට ගිය ඔබ දැන සිටිය යුතු රීති කීපයක් මම මතක් කරලා දෙන්නම්. සරල රීති කීපයක් මේ විශේෂයෙන් දැනගන්න ඕන දුලපුතලා. අප්‍රාණවාචි නාමපද උක්තේ වෙනකොට ඒ කියන්නේ කරන කෙනා පණ නැතිනම් ආක්‍යතේ කොහොමද තියන්නේ කියලා. අවසාන ක්‍රියාව කොහොමද තියන්නේ කියලා. ගසෙන් ගෙඩියක් වැටේ. එතකොට මෙතන කියවෙන්නේ මේ ගෙඩියක් ගැන අප්‍රාණවාචී දෙයක්. එතකොට වැටේ කියලා තියන්නේ. ගස සුළඟට සෙලවෙයි. එතකොට ගස අප්‍රාණවාචී සෙලවෙයි කියලා තමයි ඉවර කරලා තියෙන්නේ. සවසට විලේ මල් පරවෙයි. එතකොට මල් ගැනයි කියවෙන්නේ පරවෙයි කියලා ඉවර කරලා තියෙන්නේ. එතකොට අප්‍රාණවාචී නම් දුවේ පුතේ වගන්තියක කරන කෙනා නැත්නම් උක්තය. අප්‍රාණවාචී නම් ආඛ්‍යාතේ ඒකවචන වෙන්න ඕන. එයා උක්තේ බහුවචන වුණත් ඒකවචන වුණත්. ඒ කියන්නේ gediyak කිව්වා වැටෙයි. ගස සෙලවෙයි මල් පරවෙයි. පණ නැති නිසා එකක් වුණත් ගොඩක් වුණත් ආඛ්‍යාත ඒකවචනයෙන් තමයි මෙවැනි අවස්ථාවල තියන්නේ අපි. දැන් අපේ දුලපතල එහෙනම් මෙන්න මේකට වගන්තියක් හරි ගස්සන්න බලන්න. ගුවන් යානයක් අහසේ ගමන් කරනවා. ඒතකොට අපි කියන්නේ ගුවන් යානය අහසේ ගමන් කරයි කියලා. ගමන් කරති හැම නෙමෙයි. අප්‍රාණ වාචී නම් ඒකවචනයෙන්. දැන් බලන්න ලස්සන දිය ඇල්ලක් කඩාගෙන වැටෙනවා. අපි කියනවා දියැල්ල පහලට කඩා වැටේ. එතකොට සරල රීතියක් මම මතක් කරලා දුන්නේ දුලපුතාලට. ඊළඟට තව විශේෂ කාරණාවක් තමයි වැකියක කරන කෙනා උක්ත වෙන්න ඕන. මෙන්න මේ කාරණාව නම් අපේ දුලපුතාලෙන් හරියට වැරදෙනවස. මේ බලන්න මම ඔබට ඉදිරිපත් කරනවා වගන්ති දෙකක්. මේ පින්තූරයට ගැලපෙන නිවැරදි වගන්තිය. නිවැරදි ඉදිරිපත් කරලා තියෙන වගන්තිය කොහොමද කියලා බලමු. කොරවක් කෙකු ඇවිදයයි. කොරවක් කෙක් ඇවිදයයි. එතකොට දැන් සමහරවිට අපේ දුලපතල කල්පනා කරයි මේ යයි කියලා ඉවර කරලා තිනවා. ඉතින් එක්කෙනයිනේ කොරවක් කෙකු කිව්වත් කොරවක් කෙක් කිව්වත් කමන්නේ දෙකෙන් එක්කෙනානේ ගණන කියවෙන්නේ කියලා. නමුත් සිංහලේ මේ කොරවක් කෙකු මේ කුයන්නෙන් ඉවර කරන්නේ එකු කියන අදහස නැත්නම් අකු කියන අදහස ඉවර වෙන ඒවා අපි කියන්නේ අනුක්ත පද කියලා. එහෙනම් වගන්තියක කරන කෙනා හැටියට තියන්නේ නැහැ මේ පද. එහෙනම් කොරවක් කෙකු නෙමේ කොරවක්ෙක් ඇවිදයයි කියලා නිවැරදි වෙන්න ඕනේ. මේ විශේෂයෙන් දුලපතලා මතක තියා ගන්න ඕන රීතියක් තමයි මේ. ඊළඟට අපි ස්ත්‍රීලිංග පදයක් එහෙම ගත්තොත් තරුණියක වැඩ කරයි තරුණියක් වැඩ කරයි. දැන් මේ වගන්ති දෙකෙන් කොයි වගන්තියද හරි කියලා අපි බැලුවොත් එහෙම තරුණියක අක කියන අදහස අනුක්ත පදයකට දෙන්නේ. නිසා තරුණියක වැඩ කරයි කියන්න බෑ. එන්න ඕනේ තරුණියක් වැඩ කරයි කියලා එන්න ඕනේ. මේ බලන්න. තව අවස්ථාවක් අපි මේක හරිනේ හරි. ඔව්. තරුණියක් වැඩ කරයි කියලා එන්න ඕනේ. අපි ඊළඟ එකට යමු. ළමයින් ජාතික ගීය ගයති ළමයි ජාතික ගීය ගයති. දැන් දුලපුතාලා හිතන්නේ මේ වගන්ති දෙකෙන් කොයි වගන්තියද නිවැරදි? ළමයින් ජාතික ගීය ගයති ළමයි ජාතික ගීය ගයති. මෙතන ළමයින් කියන්නේ අනුක්ත පදයක්. එනම් බහුවචන පදවලදී විශේෂයෙන් හල්නයන්ෙන් අනුක්ත පදය දෙන්නේ. ඒ නිසා ළමයින් කියලා කියන්නේ නැහැ අපි ළමයි කියලා කියන්නේ. දැන් ගොවියන් කුඹුරු කොටති නෙමෙයි ගොවියෝ කුඹුරු කොටති. ගුරුවරුන් අකුරු උගන්වති නෙමෙයි ගුරුවරු අකුරු උගන්වති. ඉතින් මෙන්න මේ කාරණා ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන දුලපුතාලා. ඊළඟට මම ඔන්න තව බොහොම විශේෂ කාරණාවක් මතක් කරලා දෙන්න සූදානම් අපේ දරුවන්ට. සහ ද හා නිවැරදිව භාවිත කරන්නේ කොහොමද කියලා. සහ ද හා නිවැරදිව භාවිත කරන්නේ. දැන් අපි කතා කරද්දී කියනවනේ මේ ඊ කියන අකුරෙන් පද සම්බන්ධ කරනවනේ. හාවයි බයි දිව්වා. බතුයි පරිප්පුයි කෑවා කියනවා. පොල් ගහයි කොස් ගහයි කඩා වැටුණා කියනවා. කරත්තේ බයිසිකලේ හැප්පුණා කියනවා. මේ ඊයන්න දානවා. මේ ඊයන්න වෙනුවට ලිඛිත භාෂාවේ වඩා හොඳ යෙදුම් හතරක් තමයි මේ තියෙන්නේ. සහ ද හා අපි බලමු මේක කොහොමද භාවිත කරන්න කියලා නිවැරදිව. දැන් වගන්ති ලියනකොට අපේ දරුවන්ට මේ අදහස උමනා වෙනවා. හාවයි ඉබ්බයි තරංගය ආරම්භනවා. ඉතින් මේ හාවයි ඉබ්බයි කියනවට වඩා හොඳයි මේකට අර සහද හාත් වලින් කැමති එකක් දාන්න පුළුවන්. එතකොට අපි හාවයි ඉබ්බයි කියන එක සහදාලා සම්බන්ධ කරොත් හාව සහ ඉබ්බා. එහෙනම් දැන් අපි යන්න අයින් කරා හාව සහ ඉබ්බා තරගය ආරම්භති. මෙතන ආරම්භති කියලා බහුවචන වෙන්න ඕන. මොකද මේ දෙන්නම කරන කෙනා හැටියට සලකනගෙන ඔව්හු තරංගය ආරම්භති. ඒතර සහ දාපුවාම ද දාපුවාම හා දාපුවාම හල්තයන දාපුවාම ආඛ්‍යාත වෙනස් වෙන විදිහ. දැන් මේ බලන්න තව අදහසක්. නැන්දයි දුවයි කැවිලි සාදනවා. එතකොට අපි එහෙනම් ඒක ලියනවා නැන්දාද දුවද කැවිලි සාදති. නැන්දයි දුවයි කියන්නේ ගොඩක් ඔව්හු කියන එක ඒ නිසා සාදති. දැන් මොකද මේ ද දාපුවාම සහ දාපුවාම සමහරු කාට අනුවද ක්‍රියාපදේ තියන්නේ කියලා කල්පනා කරනවා. සහ ද හා තියෙනකොට මේ දෙක එකතු කරලා තමයි අපි උක්තය ගලපගන්නේ. අනිත් එක තමයි ද ඈඩ් කරන්න ඕන. මල්ලි නංගි සෙල්ලම් කරනවා. අපි බලමු ඒක තවත් විදිහකින්. මල්ලි හා නංගි සෙල්ලම් කරති. එතකොට මල්ලි හා නංගි කියන්නේ ඔව්හු කියන අදහස. එතකොට ඉවර වෙන්න ඕනේ කරති කියලා. සහ ද හා ඊළඟ යෙදුම හල්ත යන්න. අයියයි අක්කයි පළතුරු කනවා. එතකොට අපි කියන්නේ අයියාත් අක්කාත් පළතුරු කති. අයියාත් අක්කාත් පළතුරු කති. එතකොට විශේෂයෙන් එහෙනම් සහ ද හා අත් යෙදෙනකොට දුලපතල දැනගන්න ඕන. ඒ පද දෙකම එකතු කරලා තමයි උක්තේ හැටියට සලකන්නේ කියලා. ඉතින් සර් අපි දුලපතලගෙන් ප්‍රශ්නයක් අහලා හිටියන හොඳයි කියලා හිතෙනවා. මේ ඕක අහනකන් තමයි ගොඩක් අය දැන් බලාගෙන හිටියේ. සර් අහන්නකෝ බලන්න දුරකථන අංකය දැන් තිරේ 20 වෙයි. හරි. සර් ප්‍රශ්නේ අහමු. දැන් දුලපතලට මේ මතක් කරපු පාඩමෙන් මේ කොටසෙන් මම ප්‍රශ්නේ සකස් කරලා තියෙන්නේ. මල්ලිත් මමත් පාඩම්. මල්ලිත් මමත් පාඩම් කරමි කරමු කරති. වඩා නිවැරදි කොයි උත්තරේද කියලා හොයන්න ගැලපෙන ක්‍රියාපදේ. මල්ලිත් මමත් පාඩම්. අපි එන ඉස්සරහට යමු. හොඳයි හොඳයි. ඊළඟට මේ අපේ දුවලා පුතාලට තව විශේෂිත යෙදුමක් මතක් කරලා දෙන්න ඕන වැකි රචනාවේදී සමග කියන යෙදුම. සමග. සමග නිවැරදිව පාදම. මේ සමග කියන එකස කතා කරනකොට අපි එක්ක කියලා කියන්නේ. කා එක්ක දාවේ මොනවා එක්කද කෑවේ කවුරු එක්කද ගියේ අපි ඔහම කියනවනේ මේ එක්ක වෙනුවට ලිඛිත භාෂාවේ හොඳ වචනයක් තමයි සමග. තව වචනයක් තියෙනවා කැටුව කියලා. අපි බලමු සමග භාවිත කරන්නේ කොහොමද කියලා. බලන්න දුලපතල විශේෂයෙන් මෙන්න මේ වගන්තිය. නංගි බලලා සමග සෙල්ලම් කරයි. දැන් මේ වගන්තියේ නංගිත් සෙල්ලම් කරනවා. බලලත් සෙල්ලම් කරනවා. නමුත් මේ වගන්තියේ මතු කරලා පෙන්නන්නේ මේ නංගි තමයි බලලත් එක්ක සෙල්ලම් කරන්නේ. එතකොට නංගිට තමයි ගැලපෙන විදිහට ආඛ්‍යාත තියන්න ඕනේ. එහෙනම් නංගි සෙල්ලම් කරයි. මේ බලන තව උදාහරණයක්. අක්කා අයියා සමග වාද කරයි. දැන් එතකොට මේකේ වාදෙට මුල් වෙලා තියෙන්නේ අක්කා. ඒ නිසා අක්කා වාද කරයි. අක්කට තමයි ක්‍රියාපදේ යොදලා තියෙන්නේ. අක්කා වාද කරයි. අක්කා අයියා සමග වාද කරයි. ඊළඟට තව උදාහරණයක් ගත්තොත් එහෙම උපාලි සමග ජින්න ඔරුව පදවයි. එතකොට දැන් මේකේ ඔරුව පදවන්නේ කවුද? ජින්න. උපාලිත් එක්කලා ජින්න තමයි ඔරුව පදවන්නේ. එතකොට ජින්න තමයි උක්තේ වෙන්නේ. ජින්නට අදාළව පදවයි කියලා ඒක වචනෙන් ආඛ්‍යාතය තියලා තියෙනවා. එතකොට සමග තියෙනකොට හැම විටම ඒ දෙපාර්ශවෙන් එක ගොල්ලයි කරන කෙනා වෙන්නේ. තාත්තා සමග නංගි තරුණ අරබයි. එතකොට තාත්තත් එක්කලා කවුද මේ තරුණ අරබන්නේ? නංගි තමයි තරුණ අරබන්නේ. ඉතින් දුලපතලට විශේෂයෙන් මම මතක් කරලා දුන්නේ වැකි රචනාවේදී වැදගත් වෙන ප්‍රයෝජනවත් වෙන අක්ෂර රීති ව්‍යාකරණ රීති කීපයක්. ඔන්න ඊළඟ අවස්ථාව. අක්ෂර වින්‍යාස නිවැරදි වෙන්න ඕන. මේක නම් සර් ඉතාමත් වැදගත් වෙනවා. මොකද අපේ දුලපතලා අර අපි කියන විදිහට විවිධත්වයෙන් එතකොට මාතෘකාට අදාළව එකම අදහස නැවත ලියන්නේ නැතුව වාක්‍ය ලිව්වත් වැඩක් වෙන්නේ නැහැ. ලියන වගන්ති වල අකුරු වැරදිනා. ඒ නිසා අකුරු ටික හරියට තියෙන්න ඕන අපේ දරුවෝ ලියන. සර් මතක ඇති අපි දවසක් අක්ෂර රීති කීපයක් මතක් කරගත්තා. ඉතින් මම සූදානම් අද දවසෙත් අපේ දූලා පුතාලට බොහොම ඵලදායක අක්ෂර රීති කීපයක් මතක් කරලා දෙන්න. ඉතින් මේ අක්ෂර රීති දූලා පුතාලට පුළුවන් පොතක් අරගෙන ඒ වචන ලියාගත්තත් ඇති. ඊට පස්සේ දැක්කහම මතක් වෙනවා මේකට අදාළ රීතිය මේකයි කියන නිසා එහෙම සූදානම් පිට එකතු වෙන්න අක්ෂර රීති කීපයක් මතක් කරගමු අපි. පළවෙනි රීතිය මම තෝරගන්නේ සංඤක දයන්න. සංඤක ගයන්න සංඤක බයන්න කියන මෙන්න මේ සංඤක අකුරු වලට පෙර යෙදෙන ලයන්න බොහෝ විට මූර්තජ. සංඤක අකුරු වලට පෙර යෙදෙන ලයන්න බොහෝ විට මූර්තජ. මේක ඉතා වැදගත් හා මේක අපේ දරුවන්ගේ 3 4 ශ්‍රේණි විතරන්නේ මේ 5 ශ්‍රේණියේ පවා මේක සිහිපත් කිරීමක් කරලා තිනවා යලි. දැන් මේ බලන්න මේ උදාහරණ දුවේ පුතේ. අපේ අම්මා කොළඹ ගියාය. දැන් කොළඹ කියලා ලියනකොට මේ සංඤක බයන්නට ඉස්සෙල්ලා මූර්තජ ලයන්න. කොළඹ වෙළඹ ඒ තැන්වල මූර්තජ වෙන්න ඕන. දැන් තව උදාහරණයක් අපි අරගෙන බලමු. කුස්සියේ තිබුණු වළඳගෙන නංගි සෙල්ලම්පත් ඉව්වාය. කුස්සියේ තිබුණු වළඳගෙන නංගි සෙල්ලම්පත් ඉව්වාය. වළඳ දීලා තියෙන විදිහ බලන්න මූර්තචලා යන්නේ. එතකොට මම දැන් දූලපතලට මතක් කරේ සංඤ්ඤ කකුරුවට පෙර යෙදෙනලා යන්න බොහෝ විට මූර්තච කියලා. වළඳ එතකොට මූර්තච ලා යන්න දාන්නේ. තද්ද සුළඟ හේතුවෙන් බොහෝ හානි සිදු විය. එතකොට සුළඟ කියද්දී අර සංඤ්ඤ කකුරට කලින් ලා යන්න මූර්තච. එතකොට සුළඟ ලියනකොට ළඟ කියලා ලියද්දී පළඟැටියා පළඟාන සංඤ්ඤ කකුරකට පෙර ලා යන්න බොහෝ විට මූර්තච. ඉතින් දුලපතල විශේෂයෙන් මේව මතක තියා ගන්න ඕන. මොකද වැකි රචනාවේදී ඔබ ලියන වගන්ති වලට ලකුණු ලැබෙන්නේ මේ සියලු කාරණා හරිනම් පමණයි. ඊළඟට තවත් විශේෂිත රීතියකට යනවා මම දුලපතලට මතක් කරලා දෙන්න. දන්තච ල හල්ව යෙදෙනවා. බය නැතුව වචනවල දන්තච ල යන්න හල් කරන්න. දන්තච ල යන්න බය නැතුව හල් කරන්න. අපි දැන් බලමුකෝ මේ පොළට ගිහිල්ලා ඉන්නේ ළමයෙක්. ඉතින් පොළට ගියාම පොළේ තියෙන කොටක් දේවල් ගන්න තියෙනවානේ. ආ පොළට ගියාම පොළෙන් ගන්න පුළුවන් පැපොල්. අර බලන්න දන්තච ල හල් වෙනවා. අග ල යන්න දන්තච කිසි ගැටලුවක් නැහැ හල් කරන්න. පැපොල් පොලේ තියෙනවා දෙල් තියෙනවා ඊළඟට පොල් තියෙනවා කෙසෙල් තියෙනවා දිවල් තියෙනවා මේ කරල් ගන්නවා තවස හම්බන්තොට පැත්තෙත් තියෙනවා එහෙම අගට හල්ලා යන්නේ හම්බන්තොට ගියාම බොහොම රසර කන්නේ කළු කළු දොතොල් දොතොල් ගැන ලියද්දිත් එහෙමයි. ඉතින් මේ ඔක්කොම ගන්නස අපිට තව මොනවද අතේ තියෙන්න ඕනේ? මුදල් තියෙන්න ඕන. රුපියල් තියෙන්න ඕන. එතකොට ඔන්න දුලපතල මේ දන්තජල හල්ව යෙදෙනවා කිසි ගැටලුවක් නැහැ. දෙවෙනි ප්‍රශ්නෙටත් ආවා. එතකොට පළවෙනි ප්‍රශ්නේ අපි අහලා තිබුණා. එහෙනම් මේක තව පොඩ්ඩකින් අහනවා නැත්නම් මෙහෙම ආවේ මේ ප්‍රශ්නේ. අපි අහමු සර්. හොඳයි. හොඳයි දුලපතලා එහෙනම් ඔන්න ඊළඟ ප්‍රශ්නේ මම දුලපතලට යොමු කරනවා. මා සමග මිතුර පාසලට සමග යොදනකොට කොහොමද ක්‍රියාපදය යොදන්නේ කියලා යහන්නේ. මා සමග මිතුර පාසලට ආවේය ආවෙමි ආවෝය. ආවේය ආවෙමි ආවෝය. මා සමග මිතුර පාසලට. ඔන්න ඒ ප්‍රශ්නෙට උත්තරේ කල්පනා කරන්න දුලපතලා. ඉතින් දුරකථන අංකය දැන් ඔයගොල්ලන්ට දිස්සනවා 256 16. ඉතින් එකට අමතලා ඔයගොල්ලන්ට පුළුවන් අපිට උත්තර දෙන්න. කලින් එකටත් උත්තර දෙන්න. කලින් ප්‍රශ්නෙත් අපි මතක් කරමුද නැත්නම් මේ ප්‍රශ්නෙට උත්තර මේ ප්‍රශ්නෙට අපි උත්තරය බලාපොරොත්තු වෙමු. හරි හරි. හරි. දැන් ඔයගොල්ලන්ට දුරකථන අංකය තියෙනවා 250යි 16යි 10යි. හරි සර්. අපි ඉස්සරහට යන්න. මා සමග මිතුර පාසලට ආවේය ආවෙමි ආවෝය ගැලපෙන ක්‍රියාපදයේ දුරපතලා කල්පනා කරන්න. ඊළඟට මේ බොහොම විශේෂිත තව රීතියක් මතක් කරලා දෙන්න ඕන දුලපතාලට. සිංහලේ මූර්තච නයන්නෙන් පටන් ගන්න අද ව්‍යවහාරයේ තියෙන එකම වචනේ තමයි මේ ණය. මූර්තච නයන්නෙන් ආරම්භ වෙන අද ව්‍යවහාරයේ තියෙන එකම වචනේ තමයි ණය කියන එක. ඒ නිසා මේ මූර්තච නයන්නෙන් පටන් ගන්න යන්න එපා. එහෙනම් වෙන වචන. මිතුරන්ගෙන් ණයට යමක් නොගන්න. මෙන්න ණය. මූර්තජ නයනෙන් පටන් ගන්න. ණය නොවි ජීවත් වන්න. ඔබ කළ උදව්වට මම ණය ගැති වෙමි. ණයන මූර්තජ. සා විශේෂම මතක තියා ගන්න ඕන තව රීතියක් තමයි මේ මතක් කරේ. මූර්තජ නයනෙන් ආරම්භ වෙන වර්තමාන ව්‍යවහාර තියෙන එකම වචනේ තමයි ණය. ඉතින් ඒක ඇසුරෙන් හැදෙන ණය කරු, ණය හිමි, ණය ගැති, ණය මුදල, ණය ඉල්ලුම් පත්‍ර ව්‍යවහාරේ ණය තමයි මූර්තජ නයනෙන් ආරම්භ වෙන එකම වචනේ. ඊළඟට දුලපතල ඉතාමත් විශේෂයි මෙන්න මේ රීතිය. මොකද්ද? අතීත කාල ක්‍රියාපදවල යොදන්නේ මූර්ධජ ණයන්න. අතීත කාල ක්‍රියාපදවල මූර්ධජ ණයන්න. දැන් ඔබට සිද්ධ වෙනවා වැකි රචනා ලියනකොට වැටුනි, දැනුනි, තිබුනි, බැබළුනි, පෙරලිනි, පතිතවිනි, සෙලවිනි, හැඟිනි. මේ හැම තැනකම ණයන මූර්ධජ. ඊට විශේෂයි මේක. නැතිනම් අපේ දරුවන්ගේ ලකුණු අඩු වෙනවා. දැන් මේ බලන්න උදාහරණයක්. උදෑසනින් කුරුළු නාදයේ ඇසුනේය නයන මූර්තච. ඇසුනේය නයන මූර්තච. ඒත් එක්කලා ය ඈත් කරන්න අමතක කරන්න එපා. ඉතුණු ගෙඩියක් වැටුණේය. අර බලන්න න අකුර මූර්තජ. වැටුණි වැටුණේ ඔක්කොම නයන මූර්තජ. මල්ලි අලුත් ඇඳුමකින් සැරසුණේය. සැරසුණේය කියද්දි මූර්තජ න අකුර තමයි එදෙන්නේ. එතකොට නම් විශේෂයෙන් මතක තියාගන්න දූල පුතාලා අතීත ක්‍රියාපදවල වැටුණි, දැනුණි, බැබළුණි, පෙරළුණි, පතිතවිනි, සෙලවිනි, හැඟිනි, සිතිනි හැම තැනකම නයන්න අගනයන මූර්තජ වෙන්නම ඕන. මේවා බොහෝම වැදගත් අපේ දූල පුතාලා මතක තියාගන්න ඕන. ඊළඟට මේ තව රීතියක් තමයි සිංහල භාෂාවේ තියෙන අකුරු රීතියක් තමයි පදයක අවසානයේ මූර්තජ න යෙදෙතත් ඒක හල් වෙලා යෙදෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි වචන ලියනකොට ඒකේ අවසානයේට මූර්තජ න දැම්මට එයාව අපි හල් කරන්නේ නැහැ. දෙරණ, අරණ, තොරණ, කිරණ අපි එයාව හල් කරන්නේ නැහැ. එතකොට භාෂාවේ තියෙන රීතියක් තමයි මේ මූර්තජන යෙදුනට එයාව අපි හල් කරන්නේ නැහැ අවසානයේදී. අපිට සර් මාතරින් ඉන්නවා දුවෙක්. දැහැමි. දුවේ කියන්න බලන්න වාගේ උත්තරේ මොකද්ද කියලා? රෝය. ඇහුන්නේ නැහැ. ආයි කියන්න බලන්න හිමින්. ආවෝය. ආවෝය. උත්තරේ හරිද සර්? අපි තව පොඩක් උත්සාහ කරන්න කියලා කියමු. තව උත්සාහ කරන්න කියලා කියමු. බොහොම ස්තුතියි දුවේ කතා කළාට. හොඳයි සර් අපි ඉස්සරහට යන්න. සර් අපිට තව විනාඩි 5ක් වගේ තමයි තියෙන්නේ. සර් කරගෙන යන්න. හරි. පද අවසානයේ හල් වෙලා යදෙනවා නම් ඒක අනිවාර්යයෙන්ම දන්තජ හල් නැන්නේ තියෙන්න ඕන. ඒකත් විශේෂයි. දැන් අස්සන්, කන්, ඉක්මන්, පහන් දන්තජ විය යුතුමයි. ඊළඟට තව රීතියක් තියෙනවා මේ න කියලා අවසන් වෙන ඒකවචන නාම පදවල දෙන්නේ දන්තජ නයන්න. ඒ කියන්නේ මොකද්ද බලමු. දැන් ඉන්න ඉනි. ඉන්න ඉනි. ගින්න ගිනි. ඔටුන්න ඔටුනු. දුන්න තුනු. න කියලා ඉවර වෙන පදවල ඒකවචන පදවල දන්තජ නයන තමයි යෙදෙන්නේ. ඒක ඉනි කියද්දි ඔටුනු කියද්දි දුනු කියලා බහුවචනට හරවද්දි. අනිත් එක රීතිය තමයි ල්ල කියන ආකාරයට දෙන පදවල දෙන්නේ දන්තජල යන්න. ඇඟිල්ල ඇඟිලි දන්තජල යන්න. දැන් සමගන් දරුවෝ කල්පනා කරන ඇඟිලි කියලා ලියද්දි මොනලා යන්නද ලියන්නේ? සියල්ල සියලු කුරුල්ල කුරුළු දන්තජ වෙන්න ඕන. අනිත් එක තමයි රීතිය මේ පොළ කියලා ලියනකොට ලයන්න මූර්ධජ විය යුතුයි. පොළ කියලා ලියනකොට ලයන්න මූර්ධජ වෙන්න ඕන. දුම්බ්‍රිය පොළ, බස් නැවතුම් පොළ, ඉරිදා පොළ, එතකොට අඹන් පොළ, ගම් පොළ, වැඩ පොළ මූර්ධජ ලයන්න වෙනවා. ඔක සර් මේ පොළ කියලාත් ශබ්ද වෙනවද? ඒ අදහසත් එනවා. මෙතන ස්ථාන නාමයක් වෙනකොට පොළ කියලාත් කියනවා. පොළ කියලා ස්ථාන නාමය. ගුවන්තොටු පොළ. බස් නැවතුම් පොළ. ඉතින් මේක මම කතා කරගෙන යන කාල වේලාව ගිය නිසා නිවැරදිව ලියලා තියෙන වචනය අහනවා. එතකොට අපි කතා කරා පොළ මූර්ධජ වෙන්න ඕන කියලා. ඒ නිසා තුන්වෙනි පිළිතුර වැරදි. ගින්න ගිනි දන්තජ වෙන්න ඕනේ. ඒ නිසා මෙයාත් වැරදි. සියල්ල සියලු ඒ නිසා මෙයා තමයි නිවැරදි. නිවැරදි. ඉතින් දැන් මේ අපි කතා කරන්නේ වැකි රචනා. අනිත් එක ලිඛිත භාෂාවෙන් තියෙන ඕන වැකි රචනා ලියනකොට විශේෂයෙන්ම එහෙනම් මේ දූල පුතාලා ගාව තියෙන මේ වචන කීපයක් මම කියන්නම්. මේ කතික භාෂාවේ දෙන වචන මෙවුවා ලිඛිත භාෂාවට ඔබ ඉදිරිපත් කරන්න එපා. පරක්කු පරක්කු නෙමෙයිස ඒකට හොඳ වචනයක් තියෙනවා. ප්‍රමාද. දැන් වැකි රචනාවේ නම් මෙන්න මේ වගේ වචන දාන්න එපා දරුවනේ. එතකොට ඔබට ලකුණු ලැබෙන්නේ නැහැ. ලෑස්ති නෙමෙයි එකට හොඳ වචනයක් තියෙනවා සූදානම්. විජහට නෙමෙයි වචනයක් තියෙනවා විගස කියලා. දැන් ලියනවනේ දරුවෝ විජහට. මහ වැස්සක් ළඟ එනවා ගමන් විජහට අමාරු දිගට ගත. විජහට නෙමෙයි විගස, හනික, ඉක්මනින්, වහා එහෙම දාන්න පුළුවන්. අනිත් එක තමයි කෙරුවා. කෙරුවා නෙමෙයි වචනේ කළා කියන එක. දැක්ක නෙමෙයි දුටුවා චුට්ටක්. දරුවෝ ලියනවා මේ ඔබ චුට්ටක් කියන එක ගැලපෙන්නේ නැහැ. දුවේ පුතේ එතෙන්ට එන්න ඕනේ මඳක්. ඩිංගක් කියලාත් කියනවා නේද? ඩිංගක් ඩිංගක් කියලා මම කතා කරද්දී කියන්නේ මඳක්. වඩා හොඳයි. ඊළඟ ගොඩක්. මේ මේකස ගොඩක් වෙලාවට පාවිච්චි කරනවා. අපි කතා කරද්දී ගොඩක් කියන වචනේ ගැටලුවක් නැහැ. ලිඛිත භාෂාවේදී ගොඩක් නෙමෙයි. බොහෝ, රසක්, රාසියක්. දැම්ම නෙමෙයි වචනේ දැමුවා. තිබ්බ නෙමෙයි වචනේ තැබුවා. මේ විදිහට අවසන් කරන්න පුළුවන්. අනිත් එක තමයි පැහැදිලි අත්අකුරු තියෙන්න ඕන වැකි රචනාවේදී. අනිත් එක නිවැරදිව වචන වෙන් කරන්න ඕන. දැන් මේ බලන්න. මොකද්ද උඩ වගන්තිය කියන්නේ? මගේද කුණු පාදය. මගේද කුණු පාදය. මගේ දකුණු කිරි වැරදි එන්නෝනේ මගේ දකුණු පාදේ. ඉතින් උඹ බලන්න අපේ දුලපතලා කරන වැරදි ඒතර අර්ථය වෙහිවීම වෙනස් වෙනවානේ. අර්ථය වෙහිවීම වෙනස් වෙනවා. නිවැරදිව පද වෙන් කරන්න ඕන. අනිත් එක වචනයක අකුරු ගෑ වෙනසේ ලිවීම නොකළ යුතුයි. විරාම ලකුණු නිවැරදිව යොදන්න ඕන. දැන් අවුරුදු ඇවිත් කියලා ගත්තාම මේ මාත්‍රකාවෙන් දරුවෝ ලියපු වගන්ති කීපයක් ගත්තොත් මේ නිවැරදි විරාම ලකුණු. අපි මේ ටික කරලා අද පාඩම අපි ඉවර කරමු. අර මේක රචනා අපි අනිවාර්යයෙන්ම නැවත දවසක සාකච්ඡා කරමු. ලියන විදිහ යලි වතාවක් අපේ දරුවන්ට මතක් කරලා දෙන්න සූදානම්. දැන් අවුරුදු ඇවිත් කියන කාරණාව ගත්තාම කොහා එරබදු ගසේ සිට අවුරුදු පණවිඩය ගමට පවසයි අර විරාම ලකුණු තියන්න ඕන දුවේ පුතේ. අඹ කජු පොහොලන් ජම්බු ගස්වල පිරී ඇතමේ पद वें करන්න කොමා දාලා තියෙනවා. ඒක නැතිනම් ඔබ නිමෙත ලකුණු ලැබෙන්නේ නැහැ. සෑම අවුරුදු සැරසීමට අවුරුදු සැමරීමට සැරසෙති වගන්ති අවසානයේ සිට. ඉතින් එහෙමනම් දුලපුතලට මම මතක් කරලා දුන්නේ වැකි රචනාව ලියනකොට ඔබ සැලකිලිමත් විය යුතු කාරණා කීපයක් වැකි රචනාවක් අරගෙන අපි ලියන විදිය මාතෘකාවක් අරන් ලියන විදිය ඉදිරි දවසක කතා කරමු. ඉතින් අජිත් සර් ගොඩාක් ස්තුතියි.